हाय वुवन अपश्रेणीय विद्या विषय दिवन मार्ग संदह नियमित फलवनी पाठम हयवनी एकक हयवनी एकक तमाय चुंबक चुंबक पाठम अभी कवरुत दान्न कांदम गेन तमाय मे पाठमेदी अपिट हदारन्न पुलुवंकम लबेन्ने एनिसा मा उत्साह करनवा अद दवसे मे पाठमे कोटसक पुतालाट कियला देन्न එහෙමනම් අපි මේ පාඩම පටන් ගන්න කලින් අච්චු පොත ඒ වගේම අපේ සටහන් පොත පෑන් පෙන්සල් ඔක්කොම ළඟට අරගෙන මේ පාඩම පටන් ගමු. ඒ වගේම මම කියන සටහන් ඔබේ පොතේ ඔබ සටහන් කරගන්න. නැවත පාසල පටන් ගත්තට පස්සේ ඔයාලා ඉස්කෝලේදී මේ පොත අරගෙන එන්න. එතකොට මේ පොතේ මේ පාඩමට අදාළ සටහන් සියල්ල සම්පූර්ණ කරලා වගු සටහන් පුරවලා රූප සටහන් අරගලා පොත සම්පූර්ණ කරලා අරගෙන එන්න. එහෙමනම් මුලින්ම ලියාගමු අපි හයවෙනි එකකය චුම්බක අපි චුම්බක කියලා කියන විද්‍යාත්මක වචනයට සාමාන්‍ය භාවිතයේදී මිනිසු කියන්නේ කාන්දම් කියලා. මේ කාන්දම් සොයා ගැනීමේ ඉතිහාස කතාව බොහොම රසවත් කතාවක්. මේ කතාවට සම්බන්ධ වෙන්නේ බැටළුව බලාගත් දරුවෙක්. අපි කියනවා ගොපළු දරුවෙක්. එංගලන්තේ ජීවත් වෙච්ච එක්තරා ගොපළු දරුවෙකුට තමගේ හාම්පුතා පවරලා තිබුණා බැටළුව රැක බලා ගන්න. ඉතින් මේ බැටළුව ටික රැක බලා ගනිද්දී මේ දරුවට සිද්ධ වුණා හැමදාම උදේට මේ බැටළුව ටික අරගෙන කැලෑවට යන්න. ඉතින් මේ බැටළුව ටික අරගෙන කැලෑවට යන මේ පුංචි දරුවා මේ බැටළුව ටික තමන්ට අවනත කරගන්න එයා පාවිච්චි කරා යකඩ කෙවිතක්. මෙන්න මේ යකඩ කෙවිතෙන් ගහලා තමයි මේ බැටළුව ටික එක රෑනට තියාගෙන මේ දරුවා මේ කණ්ඩායම කැලෑවට අරගෙන ගියේ. ඉතින් මේ යන අතරෙදි මේ යකඩ කෙවිත එයා බිම තිය තිය තමයි ගියේ. ඒ වගේම කැලෑවට ඇතුළු වුණාට පස්සේ යාට හමු වුණා මහ විශාල පාෂාණයක්. මේ පාෂාණයට මේ පර්වතයට මේ යකඩ කෙවිත තිව්වට පස්සේ මේක නැවත ඇදලා ගනිද්දී යාට දැනුණා මේ යකඩ කෙවිත මේ පාෂාණේ ඇලෙන බව. ඉතින් මේ පණිවිඩය මේ පුංචි දරුවා ගමේ අයට ඇවිත් කිව්වාට පස්සේ ගමේ අය මොකද කරේ? තමන්ට විවේකයක් ලැබෙන, නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම ගිහිල්ලා තමන්ගේ ගෙදර තිබ්බ යකඩ උපකරණ මේ විශාල පාෂාණේ අලවලා සතුටු වුණා. මේක තමයි චුම්බක ගැන සොයාගත්ත ඉතිහාස කතාව. මෙන්න මේ ඉතිහාස කතාවෙන් පස්සේ ලෝකෙ මිනිස්සු චුම්බක ගැන හොයන්න බොහොම මහන්සි වුණා. අද වෙනකොට චුම්බක ගැන තියෙන දැනුම ගොඩාක් වැඩි. ඒ නිසා අපි මේ පාඩමෙන් උත්සාහ කරන්නේ අන්න ඒ චුම්බක ගැන සරල අවබෝධයක් පුතාලට ලබා දෙන්න. මුලින්ම අපි බලමු චුම්බකයකට ආකර්ෂණය වෙන සහ ආකර්ෂණය නොවන ද්‍රව්‍ය තියෙනවද කියලා. මේකට අපිට පුංචි ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. චුම්බකයක් සොයාගෙන ගෙදර තියෙන ඕනෑම ද්‍රව්‍යයකට මේක ලං කරලා බලන්න. එතකොට සමහර ද්‍රව්‍ය මේ චුම්බකයට ආකර්ෂණය වෙනවා, සමහර ද්‍රව්‍ය එහෙම ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙමනම් චුම්බකයකට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය සහ චුම්බකයකට ආකර්ෂණය නොවන ද්‍රව්‍ය කියලා ද්‍රව්‍ය වර්ග දෙකක් අපිට අඳුරගන්න පුළුවන්. එහෙමනම් අපි සටහනක් ලියාගමු. වෙත චුම්බකයක් වෙත ආකර්ෂණය වෙන ද්‍රව්‍ය සහ ආකර්ෂණය වෙන ද්‍රව්‍ය සහ ආකර්ෂණය නොවන ද්‍රව්‍ය ආකර්ෂණය නොවන ද්‍රව්‍ය ලෙස ද්‍රව්‍ය වර්ග දෙකක් හඳුනාගත හැකිය. ද්‍රව්‍ය වර්ග දෙකක් හඳුනාගත හැකිය. හරි, ද්‍රව්‍ය සඳහා උදාහරණ වගුවක සටහන් කරගන්න පුළුවන්. අපි අඳිමු වගුවක්. මේ පැත්තේ අපි ලියමු ආකර්ෂණය වෙන ද්‍රව්‍ය, මේ පැත්තේ ලියමු ආකර්ෂණය නොවන ද්‍රව්‍ය. ආකර්ෂණය වෙන ද්‍රව්‍ය යටතේ අපිට ලියන්න පුළුවන් ඇල්පෙනෙති, යතුරු කටු, යකඩ ඇන, සමහර කාසි. ආකර්ෂණය නොවන ද්‍රව්‍ය පනාව, බීම බටය, යෝගට් හැන්ද, ඉරටුව, කඩදාසිය. එහෙමනම් අපි දන්නවා සෑම ද්‍රව්‍යයක්ම චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ, සමහර ද්‍රව්‍ය විතරයි චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ. චුම්බකයකට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය වලට අපිට කියන්න පුළුවන් චුම්බක ද්‍රව්‍ය කියලා. එහෙමනම් ඔබේ වගුවේ එක් පැත්තක තියෙන්නේ චුම්බක ද්‍රව්‍ය. චුම්බක වලට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය චුම්බක ද්‍රව්‍ය. හරි, අපි භාවිතා කරන චුම්බක හැඩය අනුව වර්ග කරගන්න පුළුවන්. එහෙමනම් අපි ඇඳගමු චුම්බක වල විවිධ හැඩ.
මම මේ බෝඩ් එකේ යන්නේ අපි දැනට භාවිතයට ගන්න චුම්බක වර්ග කිහිපයක්. අපි එකින් එක තමන්ගේ සටහන් පොතේ ඇඳ ගන්න. ඔබට මේ වීඩියෝ එක නැත පුළුවන් මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ රූප සටහන් ටික ඇඳ ගන්න. හොඳයි. අපි බලමු මේ චුම්බක වල කියන නම් මොනවද කියලා. ඒ වගේම මේ නම් ඔබේ සටහන් පොතේ සටහන් කර ගන්න. පළවෙනි චුම්බකය මම මේ පෙන්වන චුම්බකය දණ්ඩ චුම්බකයක්. ඒ වගේම මෙතන තියෙන මේ චුම්බකය යු චුම්බකයක්. මේක තැටි චුම්බකයක්. මේ චුම්බකය වලයාකාර චුම්බකයක්. මේ චුම්බකයට අපි කියන්නේ ගුලාක් චුම්බකය කියලා. ඒ වගේම මේ චුම්බකය කුරප චුම්බකයක්. එහෙම නැත්නම් අපි මේකට කියනවා අශ්වලාඩම් චුම්බකය. මේ චුම්බකය මැග්නඩූර් චුම්බකයක්. මැග්නඩූර් චුම්බකයක්. මේ චුම්බකයේ තියෙන ශීතකරණයේ දොරේ රබර් බීඩින් එක ළඟට කතුරු තුඩක්. එහෙම නැත්නම් පිහිටලයක් තිබුවොත් ඒක ඒ රබර් බීඩින් එකට ආකර්ෂණය වෙනවා. එහෙම වෙන්නේ ඒ රබර් බීඩින් එක සකස් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහේ පටිචුම්බකවලින්. හරි. එහෙමනම් අපි මේ වෙනකොට දන්නවා චුම්බකවල හැඩතල මොනවද කියලා. මේ හැම චුම්බකයකටම දකින්න පුළුවන් චුම්බක බලය වැඩිපුර පවතින ස්ථාන. චුම්බකයක චුම්බක බලය වැඩිපුර පවතින ස්ථාන වලට අපි කියන්නේ චුම්බක ද්‍රව කියලා. එහෙමනම් අපිට පුළුවන් චුම්බකවල චුම්බක ද්‍රව පවතින්නේ මොන වගේ තැනකද මොන වගේ ස්ථානයකද කියලා සරල ක්‍රියාකාරකම් වලින් සොයා බලන්න. එහෙම කරාට පස්සේ අපිට පේනවා දණ්ඩ චුම්බකයේ දෙපැත්තේ තමයි වැඩිපුර යකඩ කුඩු ප්‍රමාණයක් එක්ප්‍රෙස් වෙන්නේ ආකර්ෂණය වෙන්නේ. එහෙමනම් දණ්ඩ චුම්බකයක චුම්බක ද්‍රව පිහිටලා තියෙන්නේ චුම්බකයේ දෙපස. එහෙම තැටි චුම්බකයක චුම්බක ද්‍රව පිහිටලා තියෙන්නේ ඉහළ සහ පහළ. හරි. එහෙමනම් අපි ලියාගමු මාතෘකාවක් චුම්බක ද්‍රව. ලියන සටහනක් චුම්බකයක චුම්බක බලය වැඩිපුර දැකිය හැකි ප්‍රදේශ චුම්බක ද්‍රව ලෙස හඳුන්වනු ලැබේ. අලුත් ඡේදයක් දණ්ඩ චුම්බකයක චුම්බක ද්‍රවවල පිහිටීම සොයා බැලීම සඳහා සිදු කරන ලද ක්‍රියාකාරකමක් රූපයේ දැක්වේ. හොඳයි. එහෙනම් පුතාලා මේ රූප සටහන අඳිමු. හරි. අපි මේ රූප සටහන නම් කරමු. මේ තියෙන්නේ දණ්ඩ චුම්බකය. මෙන්න මේ ප්‍රදේශවලට ආකර්ෂණය වෙලා තියෙන්නේ යකඩ කුඩු.
හරි අපිට පේනවා දණ්ඩ චුම්බකයක වැඩිම චුම්බක ආකර්ෂණයක් තියෙන චුම්බකය දෙපැත්තේ ඒ නිසා අපි හඳුන්වනවා මේ චුම්බකයේ දෙපැත්තට චුම්බක ද්‍රව කියලා නමුත් අපි මේ චුම්බකයේ චුම්බක ද්‍රව දෙක වෙන් කරලා හඳුනගන්න තවම දන්නේ නැහැ සාමාන්‍යයෙන් චුම්බකයක චුම්බක ද්‍රව වෙන් කර හඳුනා ගැනීමට අපි යොදාගන්නේ උතුරු ද්‍රවය සහ දකුණු ද්‍රවය කියන පද දෙක එහෙම නැත්නම් නෝත් පෝල් සවුත් පෝල් කියන එක ඒ නිසා අපි දානවා එක පැත්තකට කැපිටල් N අකුර අනිත් පැත්තට කැපිටල් S අකුර. එවන අපි බලමු ද්‍රව නොදන්නා දණ්ඩ චුම්බකයක ද්‍රව හඳුනාගන්නේ කොහොමද? ඒ කියන්නේ උතුරු ද්‍රවය සහ දකුණු ද්‍රවය හඳුනාගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට ක්‍රම කිහිපයක් යොදා ගන්න පුළුවන්. මාලිමාවක් යොදාගෙන මේ කාර්ය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ද්‍රව හඳුනාගත් චුම්බකයක් යොදාගෙන මේ කාර්ය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පෘථුවි චුම්බක ශේෂ්ත්‍රය යොදාගෙන මේ කාර්ය කරන්න පුළුවන්. අපි මේ අවස්ථා තුනම ක්‍රියාකාරකම් විදියට සලකා බලමු. එහෙමනම් ලියා ගන්න අනුමාත්‍රකාවක් චුම්බකයක ද්‍රව හඳුනා ගැනීම චුම්බකයක ද්‍රව හඳුනා ගැනීම චුම්බකයක ද්‍රව හඳුනා ගැනීම හරි ලියමුතෙන් අපි සටහනක් චුම්බකයක ද්‍රව දෙකක් දැකිය හැකිය චුම්බකයක ද්‍රව දෙකක් දැකිය හැකිය එක් ද්‍රවයක් උතුරු ද්‍රවය වන අතර එක් ද්‍රවයක් උතුරු ද්‍රවය වන අතර හරි එතෙන්ට දාන වරහන් ඇතුලේ කැපිටල් N අකුර කැපිටල් N අනෙක් ද්‍රවය දකුණු ද්‍රවය වේ අනෙක් ද්‍රවය දකුණු ද්‍රවය වේ දාන වරහන් ඇතුලේ කැපිටල් S අකුර අපි මේක වෙනමත් ලියාගමු ඒ කරුණ අපිට පුළුවන් මෙන්න මේ විදියට වෙනම ලියලා කොටු කරගන්න ද්‍රව හඳුනා නොගත් චුම්බකයක ද්‍රව හඳුනා නොගත් චුම්බකයක ද්‍රව හඳුනා ගැනීමට ද්‍රව හඳුනා ගැනීමට සිදු කළ හැකි ක්‍රියාකාරකම් සිදු කළ හැකි ක්‍රියාකාරකම් කිහිපයක් තිබේ කිහිපයක් තිබේ පළවෙනි ක්‍රියාකාරකම මාලිමාවක් භාවිතයෙන් එහෙමනම් මේ රූපසටහනත් ඇඳගමු හොඳයි ඔබ මේ දකින්නේ මාලිමාව මේ දකින්නේ ද්‍රව හඳුනා නොගත් චුම්බකය එතකොට අපි දන්නවා මාලිමාවක් නිතරම ක්‍රියාත්මක වෙන්නේ පෘථුවියේ භූචුම්බකත්වයට අනුව මාලිමාවක කටුව පෘථුවියේ උතුරු දෙසටත් දකුණු දෙසටත් දිශානත වෙලයි තියෙන්නේ එහෙමනම් මේ මෙවැනි මාලිමාවක් ආසන්නයට දණ්ඩ චුම්බකයක් ගෙනවට පස්සේ අපිට දකින්න පුළුවන් මෙන්න මේ මාලිමාව පෘථුවියේ චුම්බකත්වයෙන් නිදහස් වෙලා අපි ගෙනාපු චුම්බකයට අවනත වෙන විදිය මෙන්න මේ මාලිමා කටුවේ දකුණු ද්‍රවය චුම්බකයේ දෙසට හැරිලායි තියෙන්නේ එහෙනම් මේ චුම්බකයේ උතුරු ද්‍රවය මාලිමාව කටුවේ දකුණු ද්‍රවය ආකර්ෂණය වෙන්නේ චුම්බකයේ උතුරු ද්‍රවයට එහෙමනම් අපිට යොදන්න පුළුවන් මෙතෙන්දී චුම්බකය සඳහා මේ දිශාව N මේ දිශාව S ඔන්න ඔය විදියට පුළුවන් අපිට මාලිමාවක් යොදාගෙන චුම්බකයක ද්‍රව හඳුනා ගන්න. එහෙමනම් මේ රූප සටහන ඔබේ පොතේ සටහන් කරගන්න. පහලින් ලියාගමු සටහනක්. මාලිමාවක සූචකයේ සූචකය කියලා අදහස් කරන්නේ මාලිමාවේ කටුව මාලිමාවක සූචකයේ උතුරු ද්‍රවය චුම්බකයේ දකුණු ද්‍රවයටත් චුම්බකයේ දකුණු ද්‍රවයටත් ඔය වාක්‍යෙම විරුද්ධ පැත්තට ලියන්න මාලිමාවේ දකුණු ද්‍රවය චුම්බකයේ උතුරු ද්‍රවයටත් ආකර්ෂණය වේ නැවතත් බලන්න මාලිමාවේ උතුරු ද්‍රවය චුම්බකයේ දකුණු ද්‍රවයටත් මාලිමාවේ දකුණු ද්‍රවය චුම්බකයේ උතුරු ද්‍රවයටත් ආකර්ෂණය වේ. ලියන්නේ තෙන්ටම මෙය මගින් චුම්බකයේ ද්‍රව හඳුනාගත හැකිය.
මේ මගින් චුම්බකයේ ද්‍රව හඳුනාගත හැකිය. හරි. දැන් ඔබ දන්නවා ද්‍රව හඳුනා නොගත් චුම්බකයක ද්‍රව හඳුනා ගන්න මාලිමාවක් යොදාගෙන. මේ එක ක්‍රමයක් විතරයි. තවත් ක්‍රම කිහිපයක්ම ඔබට අත්හදා බලන්න පුළුවන්. ලියමු අපි දෙවනි ක්‍රමය. ද්‍රව හඳුනා ගත් චුම්බකයක් යොදා ගැනීම. මේ තියෙන්නේ ද්‍රව හඳුනා ගත් චුම්බකයක්. මෙතන තියෙන්නේ ද්‍රව හඳුනා නොගත් චුම්බකයක්. ඔබට පේනවා ද්‍රව හඳුනා ගත් චුම්බකයේ උතුරු ද්‍රවය මෙන්න මේ ද්‍රව හඳුනා නොගත් චුම්බකයට යොමු කළාට පස්සේ මේ චුම්බකය මෙතනට ආකර්ෂණයක් පෙන්වනව නම් මේ තියෙන්නේ දකුණු ද්‍රවය. එහෙමනම් අනිත් පැත්තේ ද්‍රවය උතුරු ද්‍රවය. උතුරු ද්‍රවයකට ආකර්ෂණය වන ද්‍රවය දකුණු ද්‍රවය. ඒ වගේම මේකේ විරුද්ධ පැත්ත උතුරු ද්‍රවයෙන් මේ චුම්බකය විකර්ෂණය කරනව නම් එහෙමනම් මේ උතුරු ද්‍රවයක්. මේ චුම්බකයක ද්‍රව හඳුනා ගැනීම දෙවනි ක්‍රමය. හරි. අපි මේ ස්ථානයට ඊතලයක් දාලා සටහන ලියාගමු. මෙන්න මෙතෙන්ට ඊතලයක් දාලා ලියාගමු. ආකර්ෂණය වේ නම් දකුණු ද්‍රවයකි. එහෙමනම් මේක විරුද්ධ පැත්ත පුතාලට පුළුවන් කල්පනා කරලා ලියන්න. විකර්ෂණය වේ නම් උතුරු ද්‍රවයකි. දැන් ඔබ දන්නවා ද්‍රව හඳුනා නොගත් චුම්බකයක ද්‍රව හඳුනා ගැනීමේ ක්‍රම දෙකක්. තවත් ක්‍රමයක් තියෙනවා භූචුම්බකත්වය යොදාගෙනත් අපිට පුළුවන් අපි ළඟ තියෙන ද්‍රව හඳුනා නොගත් චුම්බකයේ ද්‍රව හඳුනා ගන්න. ඒක ඉතාම සරලයි, ඉතාම පහසුයි. ඔබ හිතුවත් මේ මාක පෙන් එක තමයි ද්‍රව හඳුනා නොගත් චුම්බකය. අපිට පුළුවන් මේ චුම්බකයට නූලක් ගැට ගහලා නිදහසේ මේක අත්හරින්න. නිදහසේ මේක අත්හැරියට පස්සේ මේ චුම්බකය භ්‍රමණය වෙලා එක්තරා දිශාවකට නතර වෙනවා. මේ නතර වෙන දිශාව අනුව අපිට පුළුවන් බලා ගන්න පෘථිවියේ උතුරු පැත්තට හැරෙනවා නම් යම් ද්‍රවයක් ඒ චුම්බකයේ උතුරු ද්‍රවය. පෘථිවියේ දකුණු පැත්තට හැරෙන ද්‍රවයට අපි කියනවා චුම්බකයේ දකුණු ද්‍රවය. එහෙමනම් අද දවසේ අපි සාකච්ඡා කරා චුම්බකයක් කියන්නේ මොකක්ද? චුම්බකවල හැඩතල මොනවාද? චුම්බකයක චුම්බක බලය වැඩිපුර රැඳිලා පවතින ප්‍රදේශ මොනවාද? ඒ අනුව ඒ ප්‍රදේශ හඳුනා ගන්න ක්‍රියාකාරකම් මොනවාද කියලා. එහෙමනම් මේ පාඩමේ ඉතිරි කොටස් අපි ඊළඟ වීඩියෝ වැඩසටහනේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතෙක් උගන්වපු කොටස් සඳහා සකස් කරපු කෙටි ප්‍රශ්න 10ක් මම ඡාත්‍රා වෙබ් අඩවියේ සටහන් කරනවා. ඔබට පුළුවන් ඡාත්‍රා වෙබ් අඩවියට ඇතුල් වෙලා ඒ කෙටි ප්‍රශ්න වලට උත්තර ලකුණු කරලා ඒ මොහොතේම ඔබ සතු ලකුණු ප්‍රමාණය දැක බලා ගන්න. එහෙනම් ලබන සතියේ නැවතත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.